नूतन लोके वैद्य विद्यावकेतरं दीवन उणत् मिनिसुन तमन्गे पौद्गलिक गटलु पिलिबंद कथाबह करन्नट दैडि मेलिकमक् दक्वनवा ए निसावेन्म ए पिलिबंद सोदुरु कथाबहक यदेन्नट जातिक लिंगाश्रित रोग एड्स मर्दन वेडसटहने लिंगाश्रित रोग पिलिबंद विशेषज्ञ वैद्य इरेस् जयवीर महताट अपि तमत् गौरवयेन युतुव आराधना करनु लबुवा वैद्य तुमिनि आयुबान शुभ संध्यावक् कियला ओबतुमानु पिलिगन्न लबनवा आयुबान समाधि बहुमंदाई अभी अद मे संबंध कथाकर वगे अद समाजे मे संबंध गोड़ा प्रश्न तीबुन मिनीसू एगना कथाकर मेलिकमको मुखद यगलो लज्जाई मेघना एडिट वील कथाकर समहरलाट मे लज्जा विंदम यगलो प्रतीकार पराको ये मे समाजे मे रोग संबंधी दडी कोंकिरी सह पहात को सलखीमा कपी दखिना ये कारण थिंदम मिनीसू मेले कोच्चर हेदी गुडा कमार वेन का समहर लावट प्रतीकार सदाने थिंग मेघन धनवत्कर्ण इवागेम मेकट वर्ष प्रतीकार सेवा सपयन के महिता अभी समाज में वगकीमा अपे रोगीन वेनुवेन करण वैद्य तुमने मेहि सत्यतत्वना नोगत हो पौलट सह समाज सिधुअने अयहपत् प्रतिपाल मुखदमे लिंगाश्रित रोग किल हंधुना ඉස්සර කාලේ නම් මේ ලිංගාශ්‍රිත රෝග කියලා කියන වචනේ නෙවෙයි පාවිච්චි කරේ ඔයගොල්ලෝ කවුරුත් අහලා ඇති සමාජ රෝග කියලා තමයි මේකට කිව්ව නම. ඉතින් කාලෙත් එක්කම මේකෙන් ඇති වුණ කොන්කිරිම තවත් වැඩි හින්දා මේ වචනේ අපි දැන් භාවිතින් ඉවත් කරලා තියෙනවා. දැන් අලුතෙන් අපි කියන්නේ ලිංගාශ්‍රිත රෝග කියලා. ඒ කියන්නේ මෙහිදී මේවා ලිංගික සම්බන්ධතා වලින් කෙනෙක්ගෙන් කෙනෙක්ට සම්ප්‍රේෂණ වෙන. එහෙම නැත්නම් කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන රෝග තමයි අපි ලිංගාශ්‍රිත රෝග කියලා හඳුන්වන්නේ. ඉතින් අද රටේ තත්ත්වය ගත්තොත් එහෙම දලවශයෙන් වසරකදී මිනිසු 15000කට විතර යම් ආකාරයක ලිංගාශ්‍රිත රෝගයක් වැළඳිලා රජයේ ආයතනවලට ප්‍රතිකාර සඳහා එනවා. ඒත් එක්කම පෞද්ගලික අංශයෙන් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් සහ අනිකුත් පෞද්ගලික සේවා සපයන ස්ථානවලින් ගන්න ප්‍රමාණයත් එක්ක සැලකිය යුතු ප්‍රමාණයක් වසරකදී මේ ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙන බව අපිට පෙනී යනවා. ඒත් එක්කම බොහෝ පිරිසක් මේ විදි ලිංගාශ්‍රිත රෝගයක් හැදුනත් ඒ සඳහා ප්‍රතිකාර ගන්න එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලන්ට රෝගයක් තියෙන බව. ඒ කියන්නේ මේ ලෙඩ රෝග මූලික අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒකින්ද ඒගොල්ලන්ට හිතෙනවා ඒගොල්ලෝ නිරෝගී කියලා. ඒ හින්දා ඒ සඳහා ප්‍රතිකාර ගන්න ඉන්නේ නැති හින්දා මේ ලෙඩ රෝග ශරීරය ඇතුළේ තිබිලා නොයෙකුත් සංකූලතා ඇති කරනවා. ඉතින් මං කැමති ලංකාවේ තියෙන ප්‍රධාන ලිංගාශ්‍රිත රෝග මොනවද කියලා පොඩ්ඩක් කියන්න සමාදී. ඒව තමයි පළවෙනි එක ලිංගික හර්පීස් කියන එක තමයි ලංකාවේ වැඩියෙන්ම තියෙන ලිංගාශ්‍රිත රෝගය. ඉතින් දල වශයෙන් 3000ක් 5000ක් විතර පුද්ගලයන් ලිංගික හර්පීස් වලට ගොදුරු වෙලා ආයතන වලට එනවා. දෙවනියට ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය සහ ගොනෝරියා නොවන යෝනි මාර්ගය සහ ගැබ්ගල ආසාදන තමයි දෙවනියට වැඩියෙන්ම ලංකාවේ තියෙන්නේ. දල වශයෙන් ඒකත් 3000ක් විතර තුන්වෙනියට ලිංගික ඉන්නන් විදිහට අපිට දක්වන්න පුළුවන් මේ වර්ග තුන විතරක් ගත්තත් සාමාන්‍යයෙන් දල වශයෙන් වසරකට 9000ක් විතර පිරිසක් ලිංගාශිත රෝග මේ වර්ග තුනෙන් අපි දකිනවා. ඒත් එකම ලෝක තත්ත්වයේ ගත්තොත් එහෙම ඔයා පුදුම වෙයි කිව්වොත් එක දවසකදී ඉර පායලා ඉර බහැලා ගිහිල්ලා ඊළඟ දවසේ ඉර නැගලා එද්දී මිනිස්සු මිලියනයක් දසලක්ෂයක මිනිස්සු ලිංගාශිත රෝග හදා ගන්නවා ලෝකෙ පුරා තියෙන තත්ත්වය අපි वैद्य तुमने एवं रोगी प्रमाण मे समाज तुलट बोवेनकोट मे लिंगाश्रित रोग वलिन पेलेना रोहाल वलट पेमीन प्रतिकार लभागनी मैं दडी मेली कमक दाकनो एकमा ओंडतिबेन लज्जाव सह तवकिनकोट तमंटतिबेन रोग पीलिबंद पवसान तिबेन मेली कम मेम तत्व मगहरवागा मीन पुद्गलकू एवर रोगियकू मेम सायन सह यमुकर वनटदेन उपदेशक මංගිතන්නේ මේ සම්බන්ධයෙන් කියන්නේ පුද්ගලයන්ත් එක්ක කටයුතු කරද්දී මේ ලිංගික සම්බන්ධතා කියන්නේ ඊටාම ස්වභාවික සමාජයේ තියෙන දෙයක්. ඉතින් මේ ලිංගික සම්බන්ධතා අපි එදිනෙදා දකිනවා මිනිස්සු බොහෝ විට තමන් අඳුරන්නේ නැති පුද්ගලයොත් එක්ක සම්බන්ධතා. අපි කියනවා කැෂුවල් සෙක්ස්. එහෙම නැත්නම් මගතොටීදී හමු වුණු පුද්ගලයන් එක්ක දන්නාඳුනන පුද්ගලයන් එක්ක සම්බන්ධතා ඇති කර ගැනීම තමයි බොහෝ දුරට මේ ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපි විශේෂ පුහුණුවක් ලබලා තියෙනවා මේ පුද්ගලයන් දෙස කොන් කිරීම නැතුව
එහෙම නැත්නම් පහත් කොට සලකන්නේ නැතුව ඒගොල්ලෝ දිහා අමුතු විදිහට බලන්නේ නැතුව ඊටාම ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට ගැළපෙන පරිදි ඊටාම කරුණාවන්ත ලෙස සහකම්පණයෙන් අපි කියනවා එම්පති සහකම්පණයෙන් යුතුව ඒ පුද්ගලයාගේ ගැටලුවට මුහුණ දීලා ඒ පුද්ගලයා කියන කිසිම දෙයකට අපි ජජ්මන්ටල් ඒ කියන්නේ කලින් තීරණ ගන්නෙ නෑ මේ පුද්ගලයා මේ වගේ නරක කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඒ වගේ අපි තීරණ ගන්නෙ නෑ හරීම විවෘත මනසකින් යුතුව පුද්ගල දිහා බල්ලා මේ විස්තර අපි කතා කරන්නේ ඊටාම පෞද්ගලිකව සමහර ලාවට අපි අහල පහල වෙන කවුරුත් තියාගන්නේ ඒ පුද්ගලයාත් එක්ක ඊටාම පෞද්ගලික කතා බහක් තමයි සිද්ධ වෙන්නේ ඒ වගේ මේ කතා බහේදී කියන මේ ලිංගික සම්බන්ධතා කියන ඊටාම සංවේදී කරුණ වල රහස්‍යභාවය 120ක්ම අපි ආරක්ෂා කරනවා එතකොට මේ විදිහට සහකම්පණයෙන් යුතුව ඊටාම පෞද්ගලික වටපිටාවකදී රහස්‍යභාවයෙන් යුතුව කටයුතු කිරීම තමයි අංක 1 මේ සේවාවන් සැපයීමේදී මොකද විශ්වාසනීයභාවය වෛද්‍යවරයා කරෙහි තියෙන එතකොට මෙහෙම එන පුද්ගලයන්ට ඒ විදිහ වටපිටාවකදී සියලු කරුණු ආවරණය කරගෙන අවශ්‍ය පරීක්ෂාවන් සිද්ධ කළා රෝග පරීක්ෂාවන් ලේ රුධිර පරීක්ෂාවන් ඇතුළු අනිකුත් පරීක්ෂණ සිද්ධ කළා නිසි රෝගය රෝග නිශ්චයක නාමයෙන් පස්සේ අපිට ප්‍රතිකාර සඳහා යොමු කරවන්න පුළුවන් එතකොට ඒ සඳහා සියලු අවශ්‍ය පහසුකම් මේ සායනවල ලැහැස්සි කරලා තියෙනවා එතකොට ඒ විදිහට තමයි පුද්ගලයන් අපිට මේ සඳහා යොමු කරවන්න පුළුවන් ඒත් එක්කම මේ විදිහ කතිකාවතක් තුලින් මිනිස්සු දැනුවත් කිරීමෙන් තමයි අපිට කියන්න පුළුවන් මොන විදිහ අවස්ථාවකදී ඔයා ලිංගාශිත රෝග පරීක්ෂාවක් කරගන්න යන්න ඕනේ මොන 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 දේවල් තියෙනවා නම් ඔයා යන්න ඕනේ කියන එක අපිට ජනතාවට දැනුම් දීමෙන් මේ සඳහා පරීක්ෂණ වලට යොමු කිරීම සහ ප්‍රතිකාර වල ලබා ගැනීමට පැමිණීම අපිට දිරිමත් කරන්න පුළුවන් සමාජ තුළ ගැහණු පිරිමි ભેදයකින් තොරව මෙම ලිංගාශිත රෝග බෝ වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා වෛද්‍යතුමනි මෙම ලිංගාශිත රෝග වල රෝග ලක්ෂණ මොනවාද විශේෂයෙන්ම අපි මුලින් කතා කළොත් පිරිමි පාර්ශ්වය සඳහා ඇතිවනව රෝග වල රෝග ලක්ෂණ ඔව් සමාධි මං මේකෙදි මෙන්න මෙහෙම කියන්න ලිංගාශිත රෝගයක් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගෙන යන්න රෝග ලක්ෂණයක් එනකන් හිටියොත් අපි අමාරුයි වැටෙනවා ඒකට හේතුව තමයි මං ඉස්සෙල්ලත් කිව්වා බොහෝ ලිංගාශිත රෝග මූලික අවදීදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් තමන්ට උණ කැස්ස හිඹිරිසාව තිබුණොත් වෛද්‍යවරයෙක් කරා යනවා පරීක්ෂා කරගන්න. ඒ තමන්ට කිසිම රෝග ලක්ෂණයක් නැත්නම් තමන්ට හිතෙනවා නම් මට ඉහෙම් බහින ලෙඩක් නැහැ මම මොකටද පරීක්ෂාවකට යන්නේ කියලා ඒක වැරදි අදහසක්. ඒ කියන්නේ මිත්‍යාවක්. මෙහිදී මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ලෙඩ බෝ වෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා. දැන් අනාරක්ෂිත කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විවාහක පුද්ගලයා ඇරෙන්න වෙනම කරන සම්බන්ධතාව තමයි අනාරක්ෂිතයි කියලා. ඒක වැරදි මතයක්. මොකද ඕගොල්ලෝ හොයලා බැලුවොත් එහෙම මේ ලෙඩ රෝග තමන්ගේ විවාහක පුද්ගලයාගිනුත් හැදෙන්න පුළුවන් විවාහක පුද්ගලයාගේ තියෙන සම්බන්ධකම් අනුව. එතකොට කසාද බැඳලා ඉන්න දෙන්නට වුණත් මේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒකට හේතුව අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසනීය සම්බන්ධතාවයක් නැතිකම. ඒ කියන්නේ තමන්ගේ විවාහක සහකරුට තවත් සහකරුවන් හෝ සහකාරියන් සිටිනවනම් පුළුවන් මේ වගේ ලෙඩ හැදෙන්න. ඒ වගේම තමයි කෙනෙක් තව කෙනෙක් එක්ක කසාද බඳින්න කියලා හිතාගෙන හරි නැත්නම් මගතොටීදී හමු වෙලා හරි නැත්නම් යාළු වෙලා හරි ආදරණීය එහෙම නැත්නම් ප්‍රේමණීය සම්බන්ධතාවයකදී හරි කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් අනාරක්ෂිතව. ඒ කියන්නේ ප්‍රතිසංදි විරෝධක එහෙම නැත්නම් පෞල් සංවිධාන කොණ්ඩම එකක් නැතුව සම්බන්ධතාවයක් පැවැත්වුවොත් මේ ලෙඩ කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. එතකොට එහෙම කවදා හරි ඉතිහාසයේ සම්බන්ධකම් තිබිලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළොත් විතරයි අපිට මේ ලෙඩ රෝග අඳුනගන්න පුළුවන්. රෝග ලක්ෂණ ගැන කතා කරන්න ගියොත් මම කියන්නම් පිරිමින්ට එන්න පුළුවන් රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම පිරිමින්ට එන්නේ මුත්‍රා දැවිල්ල. ඔගොල්ලෝ දන්නවා මේ මුත්‍රා දැවිල්ල කියන එක සමාජයේ බහුලව තියෙන එකක්. ඒතකොට මේ මුත්‍රා ආසාදන කියන තත්ත්වවලටත් මුත්‍රා දැවිල්ල එන්න පුළුවන්. ඒනට විශේෂත්වය තමයි මුත්‍ර පරීක්ෂණයක්. ඒ කියන්නේ UFR එකක් හෝ මුත්‍රා වගාවක්. එහෙම නැත්නම් යූරින් කල්ච එකක් මගින් මේ මුත්‍රා දැවිල්ල අඳුනගන්න බෑ. ඒතකොට අපිට ඒකට කරන්න පුළුවන් මේ මුත්‍ර මාර්ගයෙන් නියදියක්. එහෙම නැත්නම් සාම්පල් එකක් ස්මියර් එකක් අරගෙන පරීක්ෂා කරොත් විතරයි ඒක වෛද්‍යවරයෙක්ම ගන්න ඕනේ. එහෙම ගත්තොත් විතරයි මේ මුත්‍රා දැවිල්ල හරියටම අඳුනගන්න පුළුවන්. ඒතකොට මුත්‍රා දැවිල්ල මුත්‍රා මාර්ගයෙන් එන සැරව හෝ ශ්‍රාවයන් සමහර අය ඉටි වගේ ශ්‍රාවයන් වෙන්න පුළුවන්. ඒ වගේ ශ්‍රාවයන් වෙන්න පුළුවන්. වෘෂණ කෝෂ ඉදීමීම හෝ වේදනාව යටිබඩේ ඇතිවන වේදනාවන් ඒත් එක්කම ලිංගික ප්‍රදේශවල ඇතිවන ඉන්නන් ගැටිති හෝ වෙනත් සමේ තත්ව විදියට මේ ලිංගාශිත රෝග පුරුෂ පුද්ගලයන්ට එන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් පිරිමින්ට ඇතිවන රෝග ලක්ෂණ.
එතකොට වෛද්‍යතුමනි කාන්තාවනුත් අපි බොහෝ දුරට දකිනවා මේ ලිංගාස්ත්‍රජ රෝගවලට පත් වෙනවා කාන්තාවන්ට තිබෙනා රෝග ලක්ෂණ කාන්තාවන් ගැන කතා කරොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගොනෝරියා ක්ලැමීඩියා වගේ රෝග 80%ක්ම කාන්තාවන්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ අයට අපි ගැප් ගෙල කියන්නේ යෝනි මාර්ගයේ පරීක්ෂා කරලා ස්පෙකියුලම් එකක් උපකරණයක් මගින් නැතුල බලලා ඒ ගැප් ගෙල මගින් නියදියක් ගත්තොත් තමයි ඒ වගේ ලෙඩ අපිට අඳුන ගන්න පුළුවන්. ඉතින් බොහෝ කාන්තාවන් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. එහෙම සාම්පල් එකක් අඳුන ගත්තම තමයි අපිට පුළුවන් අඳුන ගන්න. ඉතින් ඒත් එක්කම ඒගොල්ලන්ට එන්න පුළුවන් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවගේ ආර්ථව චක්‍රයත් එක්ක යෝනි ශ්‍රාවය කියන්නේ ඊටාම ස්වභාවික දෙයක්. ඒක අවර්ණ කිසිම ගඳක් හෝ සුවඳක් නැති ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි යෝනි ශ්‍රාවය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ලිංගික හැඟීමකදී හෝ ආර්ථව චක්‍රයේ දවස අනුව සාමාන්‍ය යෝනි ශ්‍රාවය වෙනස් වෙන්න පුළුවන්. මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒ වුණාට ඊට වඩා වෙනස් වැඩි වශයෙන් වර්ණයක් ගඳක් හෝ සුවඳක් තියෙන විදියට එහෙම නැත්නම් කිරි කෑලි වගේ වෙන්න පුළුවන්. වෙනස් ආකාරයක යෝනි ශ්‍රාවයක් යනවා නම් අපි කියනවා ඒකට අසාමාන්‍ය යෝනි ශ්‍රාවය කියලා. එතකොට අපේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි මේ අසාමාන්‍ය යෝනි ශ්‍රාවය. එහෙම නැත්නම් මේ පොදු ජනතාවගේ වචනේ කිව්වොත් අසාමාන්‍ය ලෙස සුදෑම කියන தත්ත්වය වෙන්න පුළුවන් මේ ලිංගාශ්‍රිත රෝගවල තියෙන ප්‍රධාන ලක්ෂණේ කාන්තාවන්. ඒත් එක්කම ලිංගික සම්බන්ධතාවලදී ඇති වෙන වේදනාවල් ඒක යෝනි මාර්ගයේ ඇති වෙන දැවිල්ල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යටිබඩේ ඇති වෙන වේදනාව වෙන්න පුළුවන් දීර්ඝකාලීනව තියෙන යටිබඩේ වේදනාවල් වෙන්න පුළුවන්. ඒත් එක්කම ලිංගික ප්‍රදේශවල ඇති වෙන ඉන්නන් ගැටිති හෝ වසා ගැටිති ඉදීමී වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්. ඒත් එක්කම අවසාන වශයෙන් ලිංගාශ්‍රිතව ඇති වෙන රෝග ගර්භාෂය සහ පැලෝපියේ නාල ආශ්‍රිත ප්‍රදේශයට පැතිරීම හිඳ ඇති වෙන ශ්‍රෝණි ප්‍රදාහය එහෙම නැත්නම් පෙල්ලික් ඉන්ටර්මීඩියට් ඩිසීස් කියන තත්ත්වය වෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයකදී නැවතත් සුදෑම අසාමාන්‍ය යෝනි ශ්‍රාවයේ යටිබඩේ වේදනාවල් උන වගේ තත්ත්වයන් එන්න පුළුවන් කාන්තාවන්ට ඇති වෙන රෝග ලක්ෂණ විදිහට. ඒතර වෛද්‍යතුමනි දැන් මේ රෝග ලක්ෂණ කියන්නේ කාන්තාවන්ට සහ පිරිමින්ට කියන්නේ කාලයක් යනකම්ම තමන්ට රෝගයක් තිබෙනවා කියලා හොයාගන්නට තිබෙන ඉඩකඩ අඩුයිනේ. එතකොට මේ ඉඩකඩ අඩු බවකම නිසා මේ රෝගය උත්සන්න වෙලා තියෙනවා නම් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? ඔව් වැඩේ තියෙන්නේ දැන් මේ විදිහට රෝග උත්සන්න වීම නැති වෙන්නේ සංකූලතා. දැන් උදාහරණයක් විදිහට ක්ලැමීඩියා සහ ගොනෝරියා වගේ රෝග උත්සන්න වෙනවා නම් පිරිමින්ට වෘෂණ කෝෂ ප්‍රදාහය ඇවිල්ලා එහෙම නැත්නම් කාන්තාවන්ට ශ්‍රෝණි ප්‍රදාහය වගේ තත්ත්වයන් නැති වෙලා ඒගොල්ලෝ මද සරු භාවයට හෝ මද භාවයට පත් වෙන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ. එතකොට මේ වගේ තත්ත්වයකට ආවෙන් පස්සේ නැවතත් අර පැත්තට අපිට ගෙනියන්න අමාරුයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ලිංගාශ්‍රිත බෝන රෝගයක් තමයි HIV ආසාදනය කියන එක. ඉතින් ඒකත් මුල් අවදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. කාලයක් තිස්සේ ඇඟ ඇතුළේ තිබිලා මේක ගොඩාක් අපි ප්‍රතිශක්තින පද්ධතිය බින්දයෙන් පස්සේ ඇති වෙන තත්ත්වය අපි දන්නවා AIDS තත්ත්වයට පත් වෙනවා කියලා. එහෙම වුණායින් පස්සෙත් හරි අමාරුයි අපිට ප්‍රතිකාර මගින් මේ සම්බන්ධයෙන් පාලනය කරන්න. ඉතින් ඊටාම වැදගත්කම තමයි යම් ආකාරයක අවධානම් හැසිරීමක්. එහෙම නැත්නම් මේ විදිහ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලිංගික සම්බන්ධතාවයක් තිබුණා නම් මේ රෝග පරීක්ෂාවක් කරගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීම තමයි අපි වැඩියෙන්ම කරන්න ඕනේ. ඒ මගින් අපිට පුළුවන් මේ ඇති වෙන්න පුළුවන් සංකූලතා සියල්ල මගහැරවා ගන්න. ලංකාවේ තිබෙන ප්‍රධාන ලිංගික සෞඛ්‍ය ගැටලු මොනවද? ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ලිංගික සෞඛ්‍ය කියවම ලිංගික රෝග විතරක්ම නෙවෙයි. මිනිසුන්ගේ මනසට සහ කයට බලපාන නොඑක ආකාරයේ ලිංගික එහෙම නැත්නම් ප්‍රජනක පද්ධති ආශ්‍රිත ගැටලු සියල්ලම ලිංගික සෞඛ්‍ය විදිහට අපිට මේක බ්‍රෝඩ් ටර්ම් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් ලිංගික සෞඛ්‍ය කියවම ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ පැත්තේ තියෙන තමන්ට බලපාන ඕනම මානසික හෝ කායික ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතර ප්‍රධාන වශයෙන් ලංකාව විතරනේ ලෝකෙත් බැලුවොත් එහෙම ලිංගික අකර්මණ්‍යතාවය මේක ප්‍රධාන වශයෙන් පිරිමින්ට බලපාන්නේ අපි කියනවා මිනිස්සු කියන්නේ ලිංගික අප්‍රාණිකත්වය කියන වචනේ. ඒක දැන් අපි ගොඩාක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව මේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වීමේ ගැටලු එහෙම නැත්නම් ලිංගික උත්තේජනයකදී හරියට සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බැරි ආකාරයට පත්වීම තමයි ලිංගික අකර්මණ්‍යතාවය ප්‍රධාන වශයෙන් අපිට දක්වන්න පුළුවන්. ඒත් එක්කම ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන කාලය පිළිබඳ ගැටලු පොදු ජනතාවගේ වචන ලිංගිකෝත් එහෙම ෂණික මෝචනය. ඒත් එක්කම ලිංගික ප්‍රදේශවල ඇතිවන වේදනාවල් ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාවල් ලිංගික ක්‍රියාවලට ඇතිවන කැමැත් අඩුවීම අපි කියනවා ලිබිඩෝ එහෙම නැත්නම් ලිංගික ආසාව අඩුවීම. ඒ වගේ ඉතාම ගොඩාක් කරුණු තියෙනවා මිනිසුන් බලපාන ලිංගික සෞඛ්‍ය පැත්තේ. එතකොට මේ සඳහා
මනෝවිද්‍යාත්මක වශයෙන් හැමතැනම කරන්න පුළුවන් උපදේශනයේ සහ අලුත්ම ප්‍රතිකාර විදි දෙනවා ඒ සියලු ප්‍රතිකාර කිරීම තුලින් අපිට පුළුවන් මිනිසුන්ගේ මේ ජීවිත යහපත් ලිංගික සෞඛ්‍යයක් කරා ගෙනියන්න ඒ මගින් ඒගොල්ලන්ගේ ඕවර්ඕල් හැමතැනම සෞඛ්‍ය ඉහළ දාලා යහපත් ජීවි පැවැත්මක් කරා යොමු කරවන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අපි ප්‍රතිකාර කිරීම තුලින් ඒතර වෛද්‍යතුමනි ලිංගික සෞඛ්‍ය සායන පවත්වාගෙන යාම තුලින් මේ සඳහා හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඔව් මං හිතන්නේ මේ ගොඩාක් මිනිස්සු අසරණ වෙන තැනක් තමයි තමන්ට පෞද්ගලිකව රහසිගතව මේ සම්බන්ධයෙන් ඇවිල්ලා කතා කරලා අවශ්‍ය ප්‍රතිකාරයක් ගන්න තැනක් හිතා ගන්න බැරිකම සහ ඒගොල්ලෝ බය වෙනවා සමහර ලාවට ලැජ්ජා වෙන්න පුළුවන් තැනකට ගිහිල්ලා මේ මේ ගැන කතා කරන්න ගියොත් මං හිතන්නේ මේ ලිංගික සෞඛ්‍ය සායන පවත්වා ගැනීමෙදී එළියේ නමුවත් ගහලා නැහැ ලිංගික සෞඛ්‍ය සායනයක් කියලා. ඒත්කම මේක ගොඩාක් අපොයින්ට්මන්ට් බේසිස් එහෙම නැත්නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට තමයි සේවාවන් සපයන්නේ තමන් පුද්ගලිකව තනියම තමයි වෛද්‍යවරයාට තමන්ගේ ප්‍රශ්න කියන්නේ අවශ්‍ය වුණොත් එහෙම නැත්නම් ප්‍රතිකාරයකදී හෝ වෙනත් අවශ්‍ය ප්‍රොසීඩිය එකක් කරද්දී තමයි සහායකයෙකුගේ හෝ සහායිකාවගේ සේවාවන් ලබා ගන්න. එතකොට මේ විදිහේ සේවාවන් ලබා දීම තුළින් අපිට මේ ලිංගික සෞඛ්‍ය ගැටලු සහ ලිංගාශ්‍රිත රෝගවල ඉතාමත් හොඳ සේවාවක් ජනතාව සුවපත් කරන්න ලබා දෙන්න පුළුවන්. වෛද්‍යතුමනි අප දක්න ලිංගික රෝග අතරින් ලිංගික ඉන්නන් ඇතිවීම බහුලව දක්න ලැබෙන රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය අවම කර ගැනීම සඳහා තිබෙනා නවතම ප්‍රතිකාර මොනවාද? ඔව් මම හිතන්නේ ඉතා හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මේ ලිංගික ඉන්නන් ගත්තම මේක බාහිරව ලිංගික ප්‍රදේශවල ඇතෙන ඉන්නන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යෝනි මාර්ගයේ ඇතුලේ සහ ගැබ් ගැලේ ඒ වගේම මුත්‍රා කරන විවරය ආශ්‍රිතව ඇතෙන ඉන්නන් වෙන්න පුළුවන්. तर मे सीएल इन्न सदा तीन नवन नवतम प्रतिकार क्रायोतेरपे हेमंत ध्रवमे नाइट्रोजन वायु वायुता किरी सिद्धुकर्ण लिंगिक इन्ना निवत्मी प्रतिकार अभी दक्वान्न पुलवाम ये मगिन इताम वेदना नैतिवम वगे इताम अडु वेदना कि दरिय हकि मुदलगट रजे सायदिन नोमिले मंगिता एक लागन पुलवाम प्रतिकार विद्यट मे द्रवमे नाइट्रोजन मगिन सिद्धुक प्रतिकार अभीट दक्वाण पुलवाम लिंग इन्ना सदा दें अलुतेम तीर प्रतिकार क्रमया विधीयत वैद्युतमी कांतावन सह पिरी पार्श्वे तुले तिबेन्ना मे लिंगिक आकार मनतावे औमकर गणिम सदा तिबेन्ना क्रिया मार्ग मेक मेहमे लिंगिक आकार मनता रोग गणना वेमता तत्व गणना वकत्वा इधन खेटी क्यूत हेम पुरुषांड बलपान लिंगिक कर्मण्यता प्रधान वशे मे लिंगिक अप्राणिका पुरुष लिंगिक अप्राणिकात्व तत्व मुखद किल हरीट परीक्षा करगा मुखद मे एक लिंगिक प्रदेश मे शिष्ण रुधिर सपेमट आश्रित हेतु अखना एहा संबंधवती हृदय रोग अवधान मुकुतीन पुलवाम मदीवीय पुद्गले मे संधा अभी ඒසියලුදෙනා පැමිණියම ඉතාම සවිස්තරවම විස්තරයක් මේ මේගොල්ලන්ගේ ඉතිහාසය රෝග ඉතිහාසය අරගෙන කායික පරීක්ෂාවක් සිද්ධ කළා රෝග රුධිර පරීක්ෂණ සිද්ධ කළා යම් ආකාරයක කායික රෝගයක් උදාහරණයක් කාලයක් තිස්සේ තියෙන දියවැඩියාව තමන් දන්නේතෝ තියෙන පුළුවන් හෘද රෝගයක් ඒ වගේ තියෙනවද කියලා බලලා මානසික හේතු තියෙනවද කියලා බලලා අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන් ඒ වගේම තමයි කායික හේතු වශයෙන් මේ පුරුෂ ලිංගයේ තියෙන රුධිර වාහිනී අවහිර වීම කියන තත්වේදී අපිට මේ තියෙන ප්‍රතිවර්ග ඔගොල්ලෝ අහලා තියෙන ඔය PD5 inhibitors එහෙම නැත්නම් මේ Viagra group එකේ බෙහෙත් එතකොට ඒවා මට මෙතෙන්දිම කියන්න ඕන ගොඩාක් අය මේ ගැන දන්නේ නැති හින්දා ෆාමසියෙන් අරන් බීලා සමහරලාට ඒ ප්‍රතිමත රඳාපවතින්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකාරීත්වය ඒ වගේම තමයි හෘද රෝගයක් තියෙන කෙනෙක් හරි එහෙම නැත්නම් වෙනත් ඔය nitrates ඒ වගේ වෙනත් හෘද රෝග සඳහා ප්‍රතිකාර ගන්න කෙනෙක් මේ වගේ පෙත්තක් ෆාමසියකින් අරගෙන වෛද්‍යවරකින් නිර්දේශකින් තොරව බිව්වොත් එහෙම මරණේ කරා වුණත් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රතිකාර ක්‍රම දෙන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය කළා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් අලුතෙන්ම extra corporeal shock wave therapy එකක් එහෙම නැත්නම් මේ පුරුෂ පිරිමින්ගේ පුරුෂ ලිංගයට කරන කම්පන ප්‍රතිකාරයක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් 70% විතර සාර්ථකත්වයක් ගන්න පුළුවන් කාලයක් තිස්සේ තියෙන මේ ලිංගික අකර්මණ්‍යතාවය සඳහා මෙහිදී මේ මේක කොහොමද කරන්න කියලා කිව්වොත් එහෙම නව රුධිර වාහිනී ඇතිවීම මගින් තමයි ඇති කිරීම මගින් තමයි මේ කම්පන ප්‍රතිකාරය කියන එක ක්‍රියාත්මක වෙන්නේ මේක දැනට ලංකාවේ තියෙන ප්‍රතිකාර ක්‍රමයක් විදියට දක්වන්න පුළුවන් අලුත්ම ප්‍රතිකාර ක්‍රමයක් විදියට
මේ පුරුෂ ලිංගික අකර්මණ්‍යතාවයට සිදු කරන සමාජය තුළ කතා බහට ලක් කරන්නට දැඩි මැලිකමක් දක්වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳවයි අප අද කතා කරනු ලැබුවේ. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා නවින්න මෙඩිකේර් රෝහලට පැමිණිලා ඔබගේ ලිංගික ගැටලු පිළිබඳව එහෙම නැත්නම් ඔබට තිබෙනා මානසික ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා ඔබගේ රහස්‍යභාවය දැඩි ලෙස ආරක්ෂා කරලා ඔබටත් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් නවින මෙඩිකේර් රෝහල තුර සිදුවෙන්නා වූ මේ සුවිශේෂී කාර්තව්‍ය තුළින් සේවාවක් ලබා ගැනීමට ඔබත් අදම නවින මෙඩිකේර් රෝහලට පැමිණෙන්න. මානව බැඳීම් වල සුරක්ෂිතතාවය හා සමාජ යහපැවැත්ම උදෙසා අද්විතීය මෙහෙවරක් සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ නියැලෙමින් සිදු කරන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේස් ජයවීර වෛද්‍යතුමනි බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ පැමිණීමට සහ ඔබතුමන් මේ සමාජය දැනුවත් කරන්න දරුවා උත්සාහයට බොහොම ස්තුතියි